සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සතෝ නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. එනම් ධර්ම දානානි සංසයත් ධර්ම ශ්‍රවණානි සංසයත් කියන මේ මහා පුණ්‍ය සම්පත් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධය ලබා ගැනීම සඳහාම අපිට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පිළිතුරු අද ධර්ම දේශනාවේ මාතෘකාව මේ ප්‍රාර්ථනාව පිළිබඳව තමයි මේ දේශනා පෙළ කෙරෙන්නේ. පින්කමක් කරලා අපි ප්‍රාර්ථනා කළ යුතුමද යන්න ත්‍රිපිටකයට අනුකූලව තමයි මේ ධර්ම කාරණා පෙළ සාකච්ඡා වෙන්නේ. ඒ ප්‍රාර්ථනාවට අනුව කෙරෙන ධර්මදේශනා මාලාවේ 6 වෙනි ධර්මදේශනාවයි මේ පින්නතුන් දායකත්වයේ දරන්නේ. අපි සාකච්ඡා කළා මේ දේශනාවට පෙර තිබිච්ච 5 වෙනි දේශනාවේදී මේ දානීය පිළිබඳව කරුණු කීපයක්.
අපේ භාග්‍යතුන් වහන්සේ දසදාන වස්තුවක්ම දේශනා කොට වදාලා මේ නිවනට යන්නේ. ඒකට අපිට ප්‍රඥාව ලැබෙන හැටි භාවනා කිරීමෙන් විතරද ප්‍රඥාව ලැබෙන්නේ. සමහර වෙලාවට ඇහෙන්න ලැබෙනවා ප්‍රඥාව දිනු වෙන්නේ භාවනාව තුළින් කියලා. නමුත් භාවනාවෙන් විතරමද ප්‍රඥාව දිනු වෙන්නේ කියන කාරණාවට අපි උත්තරයක් මීට කලින් දේශනා විචාකච්ඡා කරා. මේ දේශනාව ආරම්භය කෙටියට අපි ඒක සිහිපත් කරගෙන ඉදිරියට යමු. සුවඳ පූජාව. මේ දසදාන වස්තුවේ තියෙනවා සුවඳ පූජාව, මාලා පූජාව, ආලේපන පූජාව, මේ වගේ දේවල් හරි වටිනවා. ඒකට මේ සුවඳ පූජාව කොයිතරම් ආනිසංස සහිතද? සුවඳ පූජා කිරීමෙන් මොනවද ලැබෙන්නේ? සුවඳ පූජා කිරීමෙන් ආනිසංස 10ක් ලැබෙනවා. ආනිසංස 10න් 7ක්ම ප්‍රඥා වර්ග 7ක් ලැබෙනවා. සුවඳ පූජා කරාම හැබැයි හරියටම සුවඳ පූජාවක් කරන්න ඕනේ. අපි සාකච්ඡා කළා දාන දාස කවුද, දාන සහායක කවුද, දානපති කවුද කියලා. සුවඳ පූජාවෙන් ලැබෙන ප්‍රඥාවල් නැවත සිහිපත් කළොත් සීග්‍ර ප්‍රඥා, තීක්ෂණ ප්‍රඥා, භූරි ප්‍රඥා, හාසු ප්‍රඥා, ගාම්භීර ප්‍රඥා, විපුල ප්‍රඥා, ජවන ප්‍රඥා කියන ප්‍රඥා 7 සුවඳ පූජාව නිසා ලැබෙනවා. මේ ප්‍රඥාවන් සියල්ලම නිවනට යොමුෙච්චද එහෙම නැත්නම් සසරට යොමුෙච්චද කියලා කල්පනා කරලා බැලුවොත් මේ සියලුම ප්‍රඥාවල් නිවන උදෙසාම යොමුෙච්චා. හැබැයි මම මතක් කළා දාන දාස නොවි පූජාව කරන්න ඕනේ කියලා. අපි බුදුරජාණන් වහන්සේට තමයි මේ සුවඳ පූජාවල් කරන්නේ. මොනවාද බුදුරජාණන් වහන්සේ ළඟ අපි කරලා තියෙන සුවඳ පූජාව? සමහරట్లాට අර සුවඳ කූර අපි භාග්‍යතුන් වහන්සේට පූජා කළා. එතකොට ඒක ඕනනම් වැඩිමුණු රුපියල් 100ක් විතර වෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න සූදානම් වෙච්ච මම මගේ ඇඟට ගිහගත්ත සුවඳ ඒක කොහොමද කියලා කල්පනා කරලා බැලුවා. ඒක සමහිත පිටරටකින් ගෙනාපු ලක්ෂ 5ක්, 10000ක්, 15000ක් වටින සුවඳ වර්ගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටත් වඩා වටින සුවඳ එකක් වෙන්න පුළුවන්. මම භාග්‍යතුන් වහන්සේ ගාව පූජා කරලා තියෙන අර සුවඳ කූරේ. ඒතකොට ඒ සුවඳයි මේ සුවඳයි සංසන්දනය කරලා බලහම මගේ සුවඳ පූජාව දාන දාස මම ඉතාම ඉහළ සුවඳක් පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේට අර සුවඳ කූරක් පූජා කරලා තියෙනවා. එහෙම පූජාවකින් මේ කියන ප්‍රඥාව හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක දාන දාසනේ. එහෙනම් ඊටම ඉහළ පූජාවක් කෙරෙන්න ඕනේ. ආන් මේ හිඳ පින්නතුනේ අපි සාමාන්‍යයෙන් තවත් පුරුදු වෙලා ඉන්නේ. අපි ලෝකේ හැම පැත්තෙම කතා කරන්නේ අපි දැන් දියුණු වෙලා කියලා. මේක ලෝකේ දියුණුවේ උච්චතම අවධියට ආපු කාලේ කියලා. ලෝකේ දියුණුව කියලා තමයි අපේ කල්පනාව. මේක ලෝකේ දියුණු කාලේ නෙමෙයි. ලෝකෙ දියුණු වෙලා තිබුණේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ. එදා තිබිච්ච දියුණුවත් එක්ක කල්පනා කරලා බැලුවොත් අපි තාම බොහොම පුංචි ලදරු අතීතයේ දියුණු. දැන් අනාගතයට යනකොට එදා තිබිච්ච දියුණුව කවදාවත් ලං වෙන්නේ නැහැ. එන්නේ පිරිහීමක් මිසක් අපිට පේන්නේ දියුණු වෙනවා කියලා. නමුත් අතීතයට ළඟා වෙන්න පුළුවන්කම නැහැ. නමුත් අපි හිතනවානේ දැන් දියුණුවයි කියලා. ඊට වඩා පහසුයි කියලා. ඒකත් අපි මේ ලෞකිකත්වයේ විතර මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ධර්මයේ පිළිබඳව කල්පනා කරලා බලුවොත් අපි තාමත් මේ පාරම්පරිකව කරපු දේවල්ම කෙරුවා මිස මේ ධර්මයේ තුරට බැහැලා ධර්ම කාරණා අවබෝධ කරලා තේරුම් අරගෙන ප්‍රඥාවෙන් යොමු වෙලා තාම යෙදිච්ච බවක් අපි පේන්නේ නැහැ. ඒ නිසායි තව අපි මෙතන ඉන්නේ. සුවඳ පූජාව කියපු ගමන් අර ඉරටුවක් වටේට යම් ද්‍රව්‍යයක් අලවලා ඒකට මොනවා හරි සුවඳ ද්‍රව්‍යයක් කවලා ඒක තමයි අපි ගෙනහැල බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙන්නේ. සාම ප්‍රඥාව මෙහෙවි වෙනා මීට වඩා සුවඳ වර්ග ලෝකේ තියෙනව නේද කියලා. නමුත් ඔය සමහර රටවල් වලට සිංගප්පූරුව වගේ රටවල් වලට ගිහිල්ලා යනකොට අපි අරන් එන සුවඳ විලවුන් එකක් රුපියල් 30,000-40,000ක් වෙනවක් තියෙනවා. ලක්ෂ ගණන් වෙනවක් තියෙනවා. එක එක්කෙනා යත්පෝෂකමේ හැටියට එහෙම සුවඳ පාවිච්චි කරනවා. ඔය තාම අපේ ප්‍රඥාව මෙහෙවුන්නේ නැහනේ. එහෙනම් මෙහෙම සුවඳක් බුදුරජාණන් වහන්සේට පූජා කෙරුවොත් ඒක කොහොම වෙයිද කියලා. මේ දුමානිට වඩා ඒක කොච්චර අපූර්ව වෙයිද කියලා. ආන් ඒ හින්දා මේ ශාසනයේ ඉස්සරහට ගමනක් යන හොඳ ප්‍රඥාවක් මෙහෙවන්න ඕනේ. නැත්තම් තාම අපි බොහොම පල්ලෑ. පාරම්පරිකව පුරුදු වෙච්ච දේ ගාමයි අපි ඉන්නේ. ඒ නිසා දාන ප්‍රතිින් හින්දා නම් හරි අමාරු නා අපිට. ඒ නිසා පින්නතුනි අපි නිරන්තරයෙන් කල්පනා කරන්න ඕනේ මේ බුදු දහම කියලා කියන්නේ අපේ හිතවල තියෙන දෙයට නෙමෙයි කියලා. බුදු දහම කියලා කියන්නේ අපිට වැටහෙන දෙයට නෙමෙයි. එහෙනම් බුද්ධ ධර්ම තියෙන්නේ අපේ හිත්වල නෙමෙයි. එහෙනම් කොහෙද බුද්ධ ධර්ම තියෙන්නේ? බුද්ධ ධර්ම තියෙන්නේ ත්‍රිපිටකයේ සහ අට කතාවේ. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ වචනේ. අපි මේ බුද්ධ ධර්ම කියලා හිතාගෙන ඉන්නේ අපිට හිතෙන දේවල්. අපේ හිත්වල තියෙන දේවල් ඒක බුද්ධ ධර්ම නෙමෙයි. අපි හොයන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ මොනවද දේශනා කරලා තියෙන්නේ කියලා.
ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවට අනුවම ඒක හොඳට හොයලා බලලා එහෙම පින් කරන්න ඕනේ. අපිට හිතෙන විදිහට පින් කරලා මේ සංසාරයෙන් අපිට එතර යන්න වෙන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට පින් කෙරුවොත් විතරයි මේ සසරින් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ කාරණාව හින්දා පින්නතුනි මේ සියලුම කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අපේ නිවන වෙනුවෙන්මයි කියන එක අපි හොඳට අවබෝධාරණය කරගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපේ නිවන වෙනුවෙන් නම් අපි නිරන්තරයෙන් කීකරු වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට. අපිට මේ වැටහිච්ච දේවල් වලටවත් අපි වගේම තවත් කෙනෙක් අපිට කියපු දෙයටත් නෙමෙයි ගරු කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නයේ තුල තියෙන දේ යම් කෙනෙක් කියලා දෙනවා නම් ඒකට ගරු කරන්න ඕනේ. එහෙම නැත්නම් ත්‍රිපිටකයෙන් සාර්ථක කතාවෙන් අපි ධර්මය හොයන්න ඕනේ. එහෙම නැත්නම් මේ ධර්මයේ දැනගත්තා, ධර්මයේ ඇහුවා, ධර්මයේ කියුවා කියලා අපි මේ අපිට ඕනේ මතිමතාන්තරයක විතරයි පිටිලා ඉඳලා තියෙන්නේ. හැබැයි ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ආන් ඒ නිසා හරියටම ශ්‍රද්ධාවක් තිබුණොත් වැඩි කස් නොගොස් රහත් වෙනවා කියලා දේශනා කළා බුදුරජාණන් වහන්සේ. හරියටම ශ්‍රද්ධාව තිබුණොත් මොන සූත්‍රයෙන්ද එහෙම දේශනා කිවි? කීටාගිරි සූත්‍රයේ. හරියටම ශ්‍රද්ධාව තිබුණොත් වැඩි කල් නොගොස් රහත් වෙනවා. කාරණා හතරක්, පද හතරක් හරියටම වැටහුණොත් තමයි ඒ රහත් වෙනවා කියලා දේශනා කිව්වේ. මහ ගොඩක්ද? පද හතරයි. හරියටම වැටහුණොත් රහත් වෙනවා. මොකද්ද මේ පද හතර? භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු, මම ශ්‍රාවක. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක, මම නොදනිමි. ඔය පද හතර හරියටම අවබෝධ වෙනවා කියනදී අදත් රහත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු. එහෙනම් මට වැටහෙන දේ නෙමෙයි, උන්වහන්සේට ගයාවේ බෝධිමූලයේදී යමක් වැටහුණා නම් ඒකටයි ධර්ම රත්නය කියලා කියන්නේ. මට හිතෙන දෙයට නෙමෙයි භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු. මම ශ්‍රාවක. මම උන්වහන්සේගේ යටතේ ඉන්න කෙනා, උන්වහන්සේගේ දේශනාවෙන් හික්මන කෙනා. මම නෙමෙයි දන්නේ, උන්වහන්සේයි දන්නේ. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක, මම නොදන්නේ. භාග්‍යතුන් වහන්සේ යමක් මට දේශනා කළා නම් මගේ ජීවිතේ ඊට අනුවයි, ඊට අනුවයි ගොඩනගන්න ඕනේ. නුවණැත්තෙකුට මේක හරියටම වැටහුණොත් ඌ රහත් වෙනවා කියලා දේශනා කළේ ඒකයි. ආන් ඒ නිසා පිනදී හුඟක් අපි මේ දේශනාව ක්‍රියාත්මක කරනවට වඩා අද ලෑස්ති වෙන්නේ පරීක්ෂණ කරන්න. බුද්ධ දේශනාව ක්‍රියාත්මක කරනවා නෙමෙයි අපි. බුද්ධ දේශනාව පරීක්ෂා කරනවා. අපිට පරීක්ෂා කරන දෙයක් තියෙනවද මේ දේශනාව ඇතුලේ? අපිට වැටහුන්නේ නැහනේ. අපිට වැටහුණා නම් කලින් අපිට වැටහෙන්න තිබුණා. නෑ, මේක වැටහෙන්නේ බුදු කෙනෙකුට විතරයි. අපිට පරීක්ෂා කරන්න දෙයක් නෑ. ආර්ය පරිශ්‍රමයේ උන්වහන්සේ කරලයි තියෙන්නේ. අපිට පරීක්ෂා කරන දෙයක් ඉතුරු කරලා නෑ. පාර හදලා සේරම ඉවර කරලා තියෙන්නේ. අපිට තියෙන්නේ කැමැති තරම් වේගින් පාර යන එකයි. අපි ඒ පාර යනවට වඩා අපි මේ හාරහාර බලන මොනවද තියෙන්නේ කියලා පරීක්ෂා කරන්නලා තියෙන අපිට වැටෙන්නේ නෑ. ඒ හින්දාම අපේ නිවන පරක්කු වෙලා තියෙන්නේ. අන් ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක ශ්‍රද්ධාවෙන්, ශ්‍රද්ධාවෙන් අදහන්න විතරයි තියෙන්නේ. අය ඒක හරිද කියලා හිතන්න දෙයක් නෑ. සමහර කෙනෙක් සමහර වෙලාවක කියනව ඇහෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළාලු, දේශනා කළාලු කියන ඇහෙන නිසානේ. මම දේශනා කෙරුවා ඒක ඔබේ ප්‍රඥාවට ගෝචර නැත්නම් පිළිගන්න එපා කියලා. කොහෙද එහෙම දේශනා කරලා තියෙනවා කියලා කියන්නේ? කාලකාරාම සූත්‍රයේ. ඒ කාලාමයන්ට කිව්වන්නේ අහවල් ප්‍රඥාවන්තයා කිව්වත් පිළිගන්න එපා. අහවල් නායක හාමුදුරු, අහවල් පඬිත හාමුදුරු, අහවල් මහතෙරුන් වහන්සේ කිව්ව උනා පිළිගන්න එපා. මගේ පරම්පරාවෙන් ආව උනා පිළිගන්න එපා. එහෙනම් පිළිගන්න කිව්වේ මේ වාගේ ආකාර ගොඩාක් කීපයක් මේ කාලාම සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. හැබැයි කාලාම සූත්‍රයේ කිසිම තැනක සඳහන් කරලා නැහැ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අපිට වැටහෙන්නේ නැත්නම් පිළිගන්න එපා කියලා. මොකද අපිට වැටහෙන්නේම නැහැනේ. භාග්‍යතුන් වහන්සේ විතරයි වැටහෙන්නේ. ඒකත් පිළිගන්න එපා නම් අපේ හිතවල ධර්මයේ උපදින්නේ නැහැ. සරියුත් මහරහතන් වහන්සේටවත් ධර්මයේ උපද්දවන්නත් බැහැ. ධර්මයේ උපද්දවන්න පුළුවන් අය මේ ලෝකේ පහළ වෙන්නේ දෙන්නයි. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ දේශනා කළත් පිළිගන්න එපා නම් මොකද ක්‍රියාත්මක කරන්න කියලා ඊළඟට ප්‍රශ්නයක් එනවා. එහෙම දේශනා කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව කොච්චරද කියලා අපිට දකින්නත් බැහැ. සරියුත් මහරහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව අනුමාන ඥානයකින් විතරයි දකින්න පුළුවන්. උන්වහන්සේටවත් භාග්‍යතුන් වහන්සේගේ ඥාන ශක්තිය සර්වඥතා ඥානයෙන් නම් දකින්නේ නැහැ. යන්තම් අනුමාන කරනවා විතරයි. අපි නිවන් දකින්නේ කොහොමද කියන එක වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. අපේ නිවනට ඕන ප්‍රමාණය තමයි භාග්‍යතුන් වහන්සේ අපිට කෙටි කරලා දීලා තියෙන්නේ. මේ භාග්‍යතුන් වහන්සේගේ මුළු අවබෝධයමද අපිට දීලා තියෙන්නේ. නැහැ, දේශනා කළානේ ඇක්ටේරිය වනාන්තරයේ මේ එක කොළමිටක් අරගෙන, මානෙනි මගේ අතේ තියෙන කොළද වැඩි, මේ ගස්වලයි බිමයි තියෙන කොළද වැඩි,
ස්වාමී අතීතින් බොහොම සල්පේ. මහණෙනි, මගේ අවබෝධ ඥානෙ මේ බිම තියෙන කොළක් ගස්වල තියෙන කොළක් තරම් මහා විශාලයි. නමුත් ඔබලාට දේශනා කරලා තියෙන්නේ මේ මිටේ තියෙන ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයයි. නමුත් ඒක ඔබ සියලු දෙනාගේම නිවනට ප්‍රමාණවත්. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥානය ගැන නම් මේ ලෝකේ කිසි කෙනෙකුට පසේ බුදුරජාණන් වහන්සේටවත් ඒක හිතාගන්න බෑ. නමුත් අපිට අවශ්‍ය ප්‍රමාණය දේශනා කළා. සියලු දෙනාටම වඩා ඉහළින් බුද්ධ රත්නේ වැඩ ඉන්නවා. ඊළඟට ධර්ම රත්නේ වැඩ ඉන්නවා. ඊට පල්ලෙහින් තමයි සංඝ රත්නේ වැඩ ඉන්නේ. රහතන් වහන්සේලාත් බණ ඇහුවා. රහතන් වහන්සේලාත් මේ ධර්මයට පුදුම ගරු කිරීමක් කළා. ආන්ගේ හින්දා බිම වඩිනා. රහතන් වහන්සේ සිටියේ බිම. එතකොට ධර්ම රත්නේ ඊට වඩා බොහොම ඉහළින් ක්‍රියාත්මකයි. නමුත් ඒ වුණාට අපි ගාව දුර්මතයක් තියෙනවා. මොකද අපි ගාව තියෙන දුර්මතය බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුරු තන්හි තිබුවා කියලා. හැබැයි ඒක දුර්මතය. ත්‍රිපිටකයේ එහෙම එකක් නැහැ. ගුරුවරයා ඉන්නකොට ශිෂ්‍යයා සරණ යන ලෝකයක් නැහැනේ. එහෙනම් ධර්මයේ හේව්වේ කවුද? ධර්මයේ හේව්වේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ. ගයාවේ බෝධිමූලයේදී උන්වහන්සේ සම්මා සම්බුද්ධ වුණා. උතුරා බුදුබව ලැබුවා. ආන්ගේ බුද්ධත්වයේ ලැබෙන වෙලාවේ උන්වහන්සේට යමක් අවබෝධ වුණාද? ඒකට තමයි ධර්ම රත්නය කියලා කියන්නේ. එතකොට ධර්ම රත්නේ මේ ලෝකේ උපදින්නේ කවුරු හින්දාද? භාග්‍යතුන් වහන්සේ තමයි ධර්ම රත්නේ හොයාගත්තේ. එහෙනම් ධර්මයේ උසස් හොයාගත්ත කෙනාද උසස්? හොයාගත්ත කෙනා උසස්. එහෙනම් ඒ උත්තමයන් වහන්සේ තමන් හොයාගත්ත ධර්මයේ තමන්ගේ ගුරුවරයා කරගන්නවාද? ත්‍රිපිටකයේ කිසිම තැනක භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගුරුතන්හි තිබුව කියලා සඳහන් කරන්නේ නැහැ. ධර්මයේ ගරුතන්හි තිබුව කියලා සඳහන් කරලා තියෙන්නේ. ආන්නේ ගරුතන්හි තිබුව කියන එක තමයි ඔය ගුරුතන්හි තිබුව කියලා කියන්නේ. ඒක දුර්මතයක්. ත්‍රිපිටකයේ එහෙම එකක් නැහැ. එහෙනම් ඉතින් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන්න ඕනේ නෑනේ. මුලින්ම ධම්මං සරණං ගච්ඡාමි කියලා ඊට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්න ඕනේ. ධර්මයේ ගුරුතන් හිතියලා නම් මේ භාග්‍යතුන් වහන්සේට ධර්මයේ උසස් නම් ඉස්සල්ලා සරණ යන්න ඕනේ ධර්මයේ. නමුත් එහෙම නෙමෙයි දේශනා කරන්නේ. ඉස්සල්ලා බුද්ධං සරණං, ඊළඟට ධම්මං සරණං කියලා. ආන් ඒ හින්දා මේ බුදුරජාණන් වහන්සේගේ අසීමිත ඥාන ශක්තිය සරියුත් මහරහතන් වහන්සේටත් නෑ. සරියුත් මහරහතන් වහන්සේගේ ඥානය අසු මහ ශ්‍රාවකයෙකුට තකින්නත් බෑ. ඒ හින්දා මේ ශාසනය අපිට හරියට තේරෙන්නේ නැහැ. අසූ මහ ශ්‍රාවකයෙකුට කොහොමවත් සරියුත් මහරහතන් වහන්සේගේ ඥානය දකින්න බැහැ. මෙන්න මේ අසූ මහ ශ්‍රාවකයන් අතරින් මිහිඳු මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ අසූ මහ ශ්‍රාවකයන්ට වඩා පහළින්. සරියුත් මහරහතන් වහන්සේගේ ඥානය අසූ මහ ශ්‍රාවකයෙකුට දකින්න බැහැ. මිහිඳු මහරහතන් වහන්සේට අසූ මහ ශ්‍රාවකගේ ඥානය දකින්න බැහැ. නැහ අසූ මහ ශ්‍රාවකයන්ට පල්ලෙහින් මිහිඳු මහරහතන් වහන්සේ. නමුත් මිහිඳු මහරහතන් වහන්සේගේ ඥාන ශක්තියෙන් 100ට එකක්වත් අපිට දකින්න බෑ. 100ට එකක්වත් දකින්න බෑ අපිට මිහිඳු මහරහතන් වහන්සේගේ ඥානෙ. ආන් ඒ තරම්ම ප්‍රඥාවේ වෙනසක් පින්නතිනි මේ ශාසනයයි අපි අතර තියෙනවා. ඒ හින්දා අපිට වැටහෙන දේ කවදාවත් ධර්මයේ වෙන්නෙම නෑ. ධර්මයේ කියන්නේ භාග්‍යතුන් වහන්සේට වැටහිච්ච දෙයට විතරයි. ආන් ඒ හින්දා මේ ධර්ම රත්නේ මොනවද සඳහන් කරලා තියෙන්නේ ඊට අනුව තමයි අපේ පැවැත්ම හදාගන්න වෙන්නේ. අපිට ඕන හැටියට පැවැත්ම හදලා මේ සසරින් මිදෙන්න කවදාවත් බැරුව යනවා. යමෙකුට මේ ශාසනේ හරි වැරදි බලන්න හිතුනොත් කල්ප කාලාන්තරයකටවත් ඒක කරන්න පුළුවන් ලෞතර බුදු කෙනෙකුට විතරමයි. නමුත් තවත් බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයේ තවත් බුදු කෙනෙකුට හොයන්නේ හදන්න එකම වැරද්දක්වත් නැහැ. ඒකයි ඒකේ තියෙන අසිරිය. සමාන ඥානවන්තයෝ දෙන්නෙකුට මේ අවබෝධ කරපුදී අන්න අහවල් ඇලපිල්ල වැරදි කියලා කියන්නේ අනිත් භාග්‍යතුන් වහන්සේට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ එහෙම වරදක් නෑ කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන විශිෂ්ටත්වය. ආන් ඒ නිසා ලෞතුරා බුදු කෙනෙක් හොයාගත්ත මේ මහා ධර්මයේ තව කෙනෙකුට නොතේරෙන හින්දා මිහිඳු මහරහතන් වහන්සේ කෙස් බානකොට තමයි සිව්පිලිසිඟියාපත් මහරහත් බවට පත් වුනේ. අමුතුන් බර භාවනා කරගෙන හිටියද කෙස් කපනකොටමයි රහත් වෙන්නේ. නිකම්ම නෙමෙයි සිව්පිලිසිඟියාපත් අර්ථ ධර්ම නිරුක්ති පටිභාන. මේ දේශනා මාලාවේ මුලදී අපි සිව්පිලිසිඟියාපත් මොනවද කියන සාකච්ඡා කෙරුවා. ඒ තරම් පුණ්‍යවන්තේ තරම් ඥාන ශක්තියක් ලැබිච්ච මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි කෙරුවට පස්සේ අවුරුදු 3ක් බුද්ධ ධර්ම ඉගෙන ගත්තා. තව මොනවද අපි කතා කරන්න ඕනේද? සිව්පිලිසිඟියාපත් මහරහතන් වහන්සේ නමක් 3 අවුරුද්දක් මොග්ගලී බුත්තිස්ස මහරහතන් වහන්සේ යටදී බුද්ධ ධර්ම ඉගෙන ගත්තා කියලා කියම මහරහතන් වහන්සේ සිව්පිලිසිඟියාපත් කියන්නේ. අපිට වැටහෙන දේවල් බුද්ධ ධර්ම වෙයිද එතකොට? ආන් ඒකයි තාමත් අපේ නිවන මෙච්චර පරක්කු. ආන් ඒ හින්දා මේ ධර්ම රත්නේ තරම්ම
ඒ තරම් ගාම්භීරයි පින්නතුනේ. ආන් ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ඉගෙනගත්ත බව අපේ පොත්පත්වල වුණ තරම් සඳහන් කරලා තියෙනවා. අටුවාවෙත් ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. මහා වංශයේ චූල වංශයේ ආදී ග්‍රන්ථවලත් මිහිඳු මහරහතන් වහන්සේ ඉගෙනගත්ත බව තහවුරු කරලා තියෙන තුන් අවුරුද්ද. ඊළඟට පින්නතුනේ මොනවා හිතලා කිව්වත් අපි ඒක බුදුදහම වෙන්නෙම ඒක බුදුදහම වෙන්නේ නැහැ. අසූ මහා සරුවන් අතරින් හොඳටම වැටහෙන ඥානයක් තිබෙන්නේ කාටද? ආනන්ද ස්වාමීන් වහන්සේට. අසූ මහා ශ්‍රාවකයන්ගෙන් අග්‍ර ශ්‍රාවකයන්ගෙන් නෙමෙයි. උන්වහන්සේලා දෙන්න වෙනම වැඩ ඉන්නවා. ඊට පල්ලෙහින් ඉන්නේ අසූ මහා ශ්‍රාවකයෝ. අසූ මහා ශ්‍රාවකයන් අතරින් ධර්මය හොඳටම වැටහෙන ඥානයක් තිබුණේ ආනන්ද ස්වාමීන් වහන්සේට. මේ හොඳටම වැටහෙන කියලා කිව්වේ ආනන්ද ස්වාමීන් වහන්සේට අග්‍රස්ථාන පහක් තියෙනවා. අපි හිතේ උපස්ථායකයන් වහන්සේ විතරයි කියලානේ. මේ අග්‍රස්ථාන පහක් තියෙනවා. මොනවද අග්‍රස්ථාන පහ? බහුසුතානං අග්ගෝ, සතිමන්තානං අග්ගෝ, ගතිමන්තානං අග්ගෝ, දිතිමන්තානං අග්ගෝ, උපට්ඨාකානං අග්ගෝ. මේ මේ කාරණා පහෙන් උන්වහන්සේ අග්‍රයි. එයින් මේ ගතිමන්තානං අග්ගෝ කියලා කියන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව විතරයි. අපි චුට්ටක් මේ විලා විස්තර කරගමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහටම ධර්මයේ තමන්ගේ හිතේ උපද්දවන්න පුළුවන්කම තියෙනවා. ගතිමන්තානං අග්ගෝ කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහටම තමන්ගේ හිත ඇතුලේ ධර්මයේ ඉපදෙවීමේ හැකියාවක් තියෙනවා කාටද? ආනන්ද ස්වාමීන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ එක වචනයක් දේශනා කරාම අපි කියමුකෝ ආනන්ද බුද්ධ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා කියලා. මේ බුද්ධ කියන වචනය ආනන්ද ස්වාමීන් වහන්සේට වචන 60000කින් අවබෝධ වෙනවා. ආනන්ද බුද්ධ කියලා සඳහන් කරාම ඒ බුද්ධ කියන වචනය වචන 60000කින් අවබෝධ වෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් එක ධර්ම කාරණාවක් ආනන්ද අනිත්‍යයි කියලා දේශනා කළොත් අනිත්‍ය කියන්නේ මොකක්ද කියන කාරණාව වචන 60000කින් අවබෝධ වෙනවා එක වචනයේ මේ මහා ශ්‍රාවකයන් වහන්සේට. මොනතරම් ප්‍රඥාවක් තියෙනද? ඒ නිසා තමයි ධර්ම භාණ්ඩාගාරික කියලා නම් කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ එක වචනයක් ඒ තරම් වැටහුණු උන්වහන්සේ ධර්ම සංගායනා වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඕනෙමයි මේ සංගායනාව කරන්නේ. උරු උන්වහන්සේ ගාව තමයි ධර්මයේ ගබඩා වෙලා තියෙන්නේ. අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙනකොටම ඉල්ලීමක් කළා. ඉල්ලීම් ගණනාවක් කළා. එයින් එකක් තමයි ස්වාමීනි මම නැති තැන්වල කරන දේශනාවල් පස්සේ ඉතාම කෙටියෙන් මට දේශනා කරන්න ඕන කියලා. ඒ කියන්නේ වචන දෙකකින් තුනෙන් ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මුළු දේශනාවම අවබෝධ කරගන්නවා. මම නැති තැන්වල කරන දේශනාව ඉතාම කෙටියෙන් පස්සේ මට දේශනා කරන්න ඕනේ කියලා ඉල්ලීමක් කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පළවෙනි ධර්ම සංගායනාවේදී මට වැටහුණා මෙහෙම කියලා කොතනක් සඳහන් කරලා තියෙනවද? භාග්‍යතුන් වහන්සේ මෙහෙම සඳහන් කරාම මට වැටහුණා මෙහෙම. අපේ විලසින් කිසිම සූත්‍රයක එහෙම දැකලා තියෙනවද? හැම සූත්‍රයක්ම පටන් ගන්න තියෙන්නේ කොහොමද? ඒවන් නියසුතං ඒකං සමයං භගවා කියලා. ඒ එහෙම කියලා තියෙන්නේ. මා විසින් මෙසේ අසන ලද්ද. එහෙනම් මෙතන මගේ වචන නෑ. මේ භාග්‍යතුන් වහන්සේගේ වචනයයි. මොනතරම් බුදුරජාණන් වහන්සේට ගරු කරලාද මා විසින් මෙසේ අසන ලද්ද. ඒවන් මෙසිතං ඒකං සමයං භගවා. මෙතන මගේ වචන නෑ එකක්වත්. මේ භාග්‍යතුන් වහන්සේගේ වචන. භාග්‍යතුන් වහන්සේගේ මම මෙහෙම අහලා දැනගත්තා. නැතුව මට මෙහෙම වැටුණා කියලා දේශනා කළා නෑ කොතනවත්. පිළිතුරු මේට හොඳම උදාහරණයක් මේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසිකයෝ කියන කීටාගිරි සූත්‍රය. මේ ප්‍රකාශයට හොඳ උදාහරණයක් කීටාගිරි සූත්‍රය. මොකද්ද මේ කීටාගිරි සූත්‍රය? අද කාලේ වාගේ වික්ෂුන් වහන්සේලා දෙනමතුගේ සිතුවිල්ලකට අනුව කරපු දේශනාවක්. අද හිතනවා වගේ හාමුදුරුවෝ දෙන්නේ හිතාපු සිතුවිල්ලකට කරපු දේශනාවක් තමයි කීටාගිරි සූත්‍රය කියලා කියන්නේ. මොකද්ද කීටාගිරි සූත්‍රය තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තුන් වේලෙන් එක වේලක් අඩු කරාම තමන්ට ආනිසංස හතරක් ලැබෙනවා කියලා. තුන් වේලෙන් එක වේලක් අඩු කරාම මෙන්න මේ ආනිසංස ලැබෙනවා. ඒක විචුන් වහන්සේලාට විතරද? ඒක ඔබටත් එහෙමයි. අපිට කෑම වේල් තුනක් තියෙනවානේ. තුනෙන් එකක් අඩු කරුවොත් ලැබෙන ආනිසංස තමයි මේ තියෙන්නේ. අපිට වැටහිච්චද? බුදුරජාණන් වහන්සේට වැටහිච්චා. මොනවද ලැබෙන්නේ? සැහැල්ලු බව, නිරෝගී බව, කාය බලය පිළිගන දේශනා කළා පහසු විහෙරණේ. අපේ කල්පනාව නම් තුන් වේලක් තියෙන්නේ තව වේලක් දෙකක් වැඩි කරගන්න පුළුවන් වුණොත් තමයි කාය බලය වැඩි වෙන්නේ කියලානේ. හොඳට හයියෙන් නම් තව ටිකක් වැඩි ප්‍රාහාර ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොකද්ද? කාය බලය වැඩි වෙන්නේ නම් පොළවල්ම තුන් වේලින් එකක්
එකක් අයින් කරන්න කියලා දේශනා කිව්වේ. එහෙනම් අපිට වැටහෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ වැටහිච්ච දේ. හරිම සැහැල්ලුයි කියලා එක වෙලක් අත්හැරියා. නිරෝගිමත් වෙනවා කියලා එක වෙලක් අත්හැරියා. පහසු විහරණයට ඒක බොහොම හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ කරපු දේශනාව වික්ෂුන් වහන්සේ ගිහිල්ලා මේ අස්සජී පුනබ්බසුක කියලා වික්ෂුන් වහන්සේලා දෙන්නේ හිටියා. ඝනාචාර්ය කියලා සඳහන් කරා. ඒ ඝනාචාර්ය කියලා විශාල භික්ෂු පිරිසකගේ නායකත්වයේ දරනවා මේ දෙන්න. කවුද? අස්සජී සහ පුනබ්බසුක කියන දෙන්න. මේ දෙන්නට ගිහිල්ලා වික්ෂුන් වහන්සේලා සඳහන් කළා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා. තුන් වේලෙන් එක වේලක් අත්හැරියහම මේ ආනිසංස ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අර දෙන්න මොකද කියේ එතකොට? මහණෙනි, අපි දන්නේ ওই විදිහට නෙමෙයි. එහෙනම් තුන් වේලම හොඳට වළඳහම තමයි ප්‍රයානිසංස ලැබෙන්නේ. අපි දන්නේ එහෙමයි. එතකොට දැන් ඔබලා ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනාවක් කළා කියලා. දැන් අපි හොඳටම දන්නවා තුන් වේල වළඳහම මේ ආනිසංස ටික තියෙනවා කියලා. ඉතින් ඒක දන්නකොට අය මොකදද අපි පරීක්ෂණයක් කරන්න එක වේලක් නවත්තන්නේ? දන්න දෙයම කරගෙන යන එක හොඳයිනේ කියලා මේ දෙන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිලා අර ස්වාමීන් වහන්සේලා ඒක සඳහන් කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලා දෙන්න කැඳවුවා. කැඳවලා දේශනා කළා, මහණෙනි, ඔබට ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. ඔබලාට ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. ආන්නේ ශ්‍රද්ධාව තිබිච්ච නැති හින්දා බුද්ධ වචනේ පිළිගන්න ශ්‍රද්ධාවක් තිබුණේ නැහැනි. ආන් ඒ හින්දා එළඹීමක් තිබුණේ නැහැ. ශ්‍රද්ධාවක් තිබිච්ච නැති හින්දා ධර්ම කාරණාවට පැමිණියේ නැහැ. එළඹීමක් තිබුණේ නැහැ. කන් යොමු කළෙත් නැහැ. මගේ දේශනාව ගණන් ගත්තේ නැහැ. කන් යොමු කළෙත් නැහැ. එම නිසාම ධර්ම ශ්‍රවණය කළෙත් නැහැ. ශ්‍රවණය නොකළ නිසාම ඒ ධහම මතක හිටියෙත් නැහැ. ඒ නිසා දරාගත් ධර්මයේ අර්ථය විමසුවෙත් නැහැ. ඒ නිසාම ධර්මයේ වැටහුණෙත් නැහැ. එම නිසාම කුසලයට බලවත් කැමැත්තක් ඇති වුණෙත් නැහැ. ඒ නිසාම වීරිය වැඩිවෙත් නැහැ. ඒ වීරිය වැඩිවෙ නැති නිසාම විදර්ශනා ඥාන ලැබිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සංස්කාර නුවණින් දැක්කෙත් නැහැ. මහණින්ට අපට ශ්‍රද්ධාවක් තිබුණෙත් නැහැ. ඒ එම නිසාම එළඹීමක් තිබුණෙත් නැහැ. කන් යොමු කළෙත් නැහැ. එම නිසාම ධර්ම ශ්‍රවණය කළෙත් නැහැ. ශ්‍රවණය නොකළ නිසා ධහම මතක හිටියෙත් නැහැ. ඒ නිසාම ධර්මයේ දරාගත්තෙත් නැහැ. අර්ථ විමසුවෙත් නැහැ. ඒ නිසාම ධර්මයේ වැටහුණෙත් නැහැ. එම නිසාම කුසලයට බලවත් කැමැත්තක් ඇති වුණෙත් නැහැ. ඒ නිසාම වීරිය වැඩිවෙත් නැහැ. වීරිය වැඩි වෙ නැති නිසා විදර්ශනා ඥාන ලැබිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සංස්කාර නුවණින් දැක්කෙත් නැහැ. ආන් ඒ නිසා පදන් වීර්ය, අවසන් වීර්ය වඩන්න ඔබලාට බැරි වුණා. පදන් වීර්ය, අවසන් වීර්ය වඩන්න බැරි වුණා ඒ හින්දා. මොකද මේ පදන් වීර්ය කියලා කියන්නේ? අපි කියන්නේ චතුරංග සමන්නාගත වීර්ය කියලා. මගේ ශරීරයේ ලේ, මසුත්, වියලී යතුත් වියලී ඒවා. එහෙම නැත්නම් ඇටත්, නහරත්, හමත්, ඉතුරු යතුත් ඉතුරු ඒවා. ලේ, මසුත්, වියලී යතුත් වියලී ඒවා. අරහත්ත්වේ නොලබා නම් මම මෙතනින් අය නැගිටින්නේ. එහෙම අදහස් කරගෙන සමහර අය වාඩි වුණා. බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ වාඩි වුණේ එහෙමයි. ඒකවල දැන් මේ කාරණාව මේ චතුරංග සමන්නාගත වීර්යනේ. හැබැයි උතන කරුණු පහක් කීවා. දැන් අද හරියට මේ ධර්ම දේශනාවේ අඩුපාඩු හොයන්න බොහොම මේ බුද්ධ ධර්මයට පටහැනියයි විරුද්ධයි ඉන්නවා. දැන් චතුරංග සමන්නාගත වීර්ය කියලා කරුණු පහක් කියලා කියන සමහරලාට තර්ක කරන්න හේතුවක් එන්නේ පුළුවන්. ඒ නිසා ඇටත් නහරත් හම ඉතුරුවතුත් ඉතුරු ඒවා ලේත් මසුත් වියලීයතුත් වියලී ඒවා කියලා ගන්නේ මේ ලේ සහ මස් කියන දෙකම එකක් හැටියටයි ගණන් ගන්නේ. ලේත් මසුත් කියවට මේ දෙකම එකක්. ඇටත් නහරත් හමත් එතකොට කාරණා තුනක්. ආය ප්‍රශ්නයක් නගන්න පුළුවන් මේ නහර කියන දේවල් මසුත් එක්කම දිය වෙන්න දෙපෙයි. ඒකට ලොකු ශක්තියක් නැහැනේ. ඉතාලම සෙවුන්නේ. එනම් මස් දිය වෙලා යනකොට නහරත් දිය වෙලා යන්නේ. එතකොට තමයි නහර ඉතුරු වෙන්නේ කියලා. මතක තියාගන්න ඕනේ මේ පාලියේ නහර කියලා කියන්නේ අපි මේ ලේ ගමන් කරන නහර කියන එකට එහෙම නෙමෙයි. ඒව අපි ජීවත් වෙලා ඉන්නකොට දිරලා යනවා. ලේ නහර කියන එක. ඒකේ සමහර අය ගලවලා වෙනම නහර දාන්න වෙන්නේ. ඒ නහර ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අපේ ශරීරයේ තියෙන කණ්ඩරා කියලා જાතියක්. මස් දිය වෙලා ගියත් කණ්ඩරා ඉතුරු වෙනවා. ඒ හරි ශක්තිමත්. පටිපටි වාගේ තියෙනවා. ආන්ගේ කණ්ඩරා වලටයි පාලියෙන් නහර කියලා කියන්නේ. හිතන්න එපා මේ ලේ ගමන් කරන ඌටයි නහර කියන්නේ කියලා. එහෙනම් ඇටත් නහරත් හමත් ඉතුරු ඒවා ලේත් මසුත් වේලියතුත් වේලී ඒවා
බලාපොරොත්තු වෙන උතුම් ඵලයේ සාක්ෂාත් නොකරනම් මෙතනින් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් වාඩි වෙන එක තමයි මේ චතුරංග සමන්නාගිත වීර්ය. එහෙම නැත්නම් පදන් වීර්ය වඩනවා කියලා කියන්නේ ආන් ඒකට. දැන් මේ ධර්ම කාරණාව හරියටම දරන්නේ නැති නිසා ආන් එහෙම වීර්ය වඩන්න එළඹුණෙත් නැහැ. එම නිසා පදන් වීර්ය අවසන් වීර්ය වඩන්න ඔබලාට බැරි වුණා. දේශනා කරන කාටද? බුද්ධ වචනේ පිළිගන්න බැරි වෙච්ච අයට මේ වීර්ය වඩන්න බැරි වුණා. මෙන්න මේ වීර්ය වඩන්න නම් ශ්‍රද්ධාවේ ඉඳලා පිළිවෙලට මේ සියල්ලම වැඩෙන්න ඕනේ. ශ්‍රද්ධාවේ ඉඳලා පිළිවෙලට වැඩෙන්න ඕනේ. බුද්ධ වචනේ පිළිගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළාන ඒසේමයි. මුලින් කියපු කාරණා හතර මතකනේ. භාග්‍යවතුන් වහන්සේ දන්නාසේ. මම නොදනි. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානම් තුන් වෙලින් එක වෙලක් අඩු කරන්න කියලා. එතකොට ආනිසංස මෙච්චරක් ලැබෙනවා කියලා. අපි දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එහෙනම් ඒ දේශනා කරපු නිමේෂයෙන් අත්හරින එක ශ්‍රද්ධාවයි. ආන්ගේ ශ්‍රද්ධාව නැතිනම් කවදාවත් මේ සාසනය කිසිම ගමනක් ඉස්සරහට යන්න බැරි වෙනවා. අන්න ඒ නිසා තමයි භාවනාවම හොයන්නේ. මිනිස් වර්තමානි මොනවද හොයන්නේ? භාවනාවමයි හොයන්නේ සසරින් මිදෙන්න. අනික සියලු දේවල් අමතක කරලා. භාවනාවෙන් විතරමයි සංසාරයෙන් මිදෙන්න පුළුවන් කියලා කල්පනාව. භාවනාවෙන් විතරක් සංසාරයෙන් මිදෙන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවේ සඳහන් කරන්නේ ඊට හාත්පසින් එකතු වෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒකයි මුලින් සඳහන් කළේ දසදාන වස්තුවක් තියෙනවා. ඒ දසදාන වස්තුව මුදුන්පත් කරන්න ඕනේ. මේ විදිහට යම් පුද්ගලෙක් ප්‍රාර්ථනා කරද්දී මුලින්ම ප්‍රතිපදා හතරක් හොඳටම සම්පූර්ණ කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා. එහෙනම් ප්‍රාර්ථනා කරද්දී මුලින්ම මේ ප්‍රතිපදා හතර හොඳම ප්‍රතිපදාව ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉන්පසුව මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා කියලා කිසිම ඉඩක් නොතබාම පළවෙන හැටියට ප්‍රාර්ථනා කරන්න ඕනේ. මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා මට කොහොමද මේ පින්කම විපාක දෙන්න ඕනේ? ඉඩක් තියන්නේ කොතනවා? ඉඩක් තිබුණොත් වෙන ප්‍රශ්නයක් හේතු වෙන්න පුළුවන්. අපේ ශාසනයේ අග්‍රලාභීන් වහන්සේ කවුද? අග්‍රලාභීන් වහන්සේ අපේ ශාසනයේ සීවලි මහරහතන් වහන්සේ. එදයි කෝටි ගානක් ආවා ඛණ්ඩ දීලා බණහන් වාඩි කරවන්න තරම් හැකියාවක් තිබුණා. එන්නේ කෝටි ගානක්ද? කෝටි ගානටම ඛණ්ඩ දෙන්න ලැබුණා. නමුත් ඉපදුනේ කොහොමද? අවුරුදු 7යි මාස 7යි දවස් 7යි අම්මගේ කුසේ මොන තරම් දුකක් වින්දද? ප්‍රාර්ථනා විදියක ඇතැරිලා ගිහින්දා. දාර්ශීරිය මහරහතන් වහන්සේ මේ දෙන්නම කෙරුවේ එකම පින්කම. සීවලි මහරහතන් වහන්සේ, දාර්ශීරිය මහරහතන් වහන්සේ සංසාරයෙන් එතර යන්න දෙන්නම කළේ එකම පින්කම. මුන්වහන්සේ මව් කුසේ දුක් වින්දා. දාර්ශීරිය දුක්පත් වෙලා ඉපදුනා. ආන්ගේ හින්දා ඉපදිච්ච රටේ වෙළඳාම් කරලා, ගවිතම් කරලා, හරිහම්බ කරලා ජීවත් වෙන්න බැරි හින්දා තමයි බඩු පටවගෙන පිටරට ගියේ. මේ රටේ හම්බ කරලා මදිස්ඳ බඩු පටවගෙන පිටරට ගියා. ඒ අනතර තමයි නවමුහුදු බස්තුනේ. ඊට පස්සේ තමයි ලෑලි කැල්ලක් අල්ලගෙන පාවෙලා ගොඩට එනකොට සිහිත් නැහැ. දරපතුරු ඇඳගෙන සුප්පාරක පතුණි කැලෑවද ජීවත් වුණා. පස්සේ තමයි කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහගන්න ලැබුණේ රහතන් වහන්සේ ලෝකේ පහළ වුණාක් වෙනවා. ලෝකේ සැබෑ රහතන් වහන්සේ කවුද කියලා. මොකද මිනිස්සු හිතුවා මේ කැලේ ඉන්න රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් ඒ හින්දා රහතන් වහන්සේට මිනිස්සු සැලකුවා. දැන් දරපතුරුනේ ඇඳගෙන ඉන්නේ. පින්ඩ පාත යනවා. යනකොට මිනිස්සු ඇඳුම් දුන්නා. අයි මේ දර කැලේ ඇඳගෙන ඉන්න බෑනේ. අහරින් ඇයිනවා, මෙහෙන් ඇයිනවා, තුවාල වෙනවා, සීරෙනවා. කල්පනා කරුවා මිනිස්සුන්ගේ ඇඳුම් අරගෙන ඇඳගත්තොත් මට මෙච්චර ලැබෙන එකක් නෑ. මේ රූක්ෂ ඇඳුම හින්දා ලැබෙන්නේ. ඒ හින්දා ඇඳුම් ප්‍රතික්ෂේප කරනවා. මිනිස්සු හිතුවා රහතන් වහන්සේ නමක් කියලා. මිනිස්සු දැන් රහතන් වහන්සේට සලකනවා. පස්සේ තමන්ට හිතුණා ඇත්තටම මම රහත්ද කියලා. ආන් මේ සිතුවිල්ලම මොන තරම් මිත්‍යා දෘෂ්ටිකද? හිතෙනකොටම බ්‍රහ්ම ලෝකේ ඉඳලා බ්‍රහ්ම රාජයා පෙනී හිටියා මහරේ. පෙනී හිටලා කිව්වා, "උඹ රහත් වෙලක් නෑ. උඹ රහත් වෙන හැටි දන්නෙත් නෑ. උඹ රහත් වෙන මගට ඇවිල්ලත් නෑ." ඇහුවා. ලැජ්ජ හිතුණා ඒ වෙලාවේ. රහතන් වහන්සේ කියලා හිතාගෙන ඉන්න මම ඉන්නේ කාට? මේ මහා කලාවේ එහෙන කරුවෙද? මොකද බ්‍රහ්ම රාජයාගේ ශරීරයෙන් විහිදෙන එළිය මුළු වනාන්තරයටම එළිය කියලා. ලැජ්ජයි දැන්. ඇහුවා, "ඔය කියන රහතන් වහන්සේලා දෙවියන් අතර ඉන්නවද? බඹුන් අතර ඉන්නවද?" කියලා. සඳහන් කළා සයත් නූර් ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ රහත් වෙන හැටි දන්නවා. උන්වහන්සේ රහත් වෙන මගක් දන්නවා. ඒ නිසා යන්න කියලා හොයාගෙන. බාගිතුනා සෝයාගෙන ගිහිල්ලා මහා පාරිදිම බණපද කීපය යහුවේ මහා පාරිම රහත් වුණා. ඒකේ සීවලි මහරහතන් වහන්සේ මෞකසී දුක් විඳා. දාර්ශීරිය ස්වාමීන් වහන්සේ දුක්පත් වෙලා ඉපදිලා දුක් විඳා.
දෙන්නම කරලා තිබුණේ එකම පින්කම. ආන් ඒකයි මෙතන අපි කියුවේ හොඳට පින්කමක් කරලා අතරක් තියන්නේ නැතුව මනාව ප්‍රාර්ථනා කරනවා. හරියටම ප්‍රාර්ථනා කරන්නේ හොඳට පින්කමක් කරලා. ආන් ඒ නිසාම භාවනාව සඳහාම සසරින් එතෙර යන්න මාර්ගයක් හොයද්දීම ඒ සසරින් එතෙර යන්නේ කොයි ආකාරයෙන්ද කොයි විදිහෙන්ද සසරින් එතෙර යන්නේ මොන විදිහටද සසරින් එතෙර යන්නේ කියන කාරණාව අපි වෙනම දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් නිවන් විතරක් ප්‍රාර්ථනා කෙරුවොත් නිශ්චිත නැහැ කොහෙද නිවන් දකින්නද කියලා. ඉලක්කය පිළිවෙල සලස්මක් තියෙන්න ඕනේ. මම නිවන් දකින්නේ මෙන්න මේ පිළිවෙලට මෙන්න මේ සලස්මට අනුවයි කියලා. ආන්ගේ නිසා පින්නතුනි මේ විදිහට යම් පුද්ගලෙක් ප්‍රාර්ථනා කරද්දී මුලින්ම ප්‍රතිපදා හතර හොඳින්ම ප්‍රතිපදාව ප්‍රාර්ථනා කරලා ඉන්පසුව හරියටම කල්පනා කරන්න ඕන ඉඩක් නැතුව කොහොමද ඒක සම්පූර්ණ කරන්නේ කියලා. ආන්ගේ නිසා මේ යෝජනාව මේ මොහොතේ පටන් නිවන් දක්නා ඥාති දක්වා එතනින් එහාට මට කොහොමද ඉපාක දෙන්න ඕනේ කියන කාරණාව ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතකොට මගදී කිසිම කරදරයක් නැතුව ඒ ගමන හරියටම යන්න අපිට පහසුකම් සැලසෙනවා. එහෙමනම් ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ කෙරෙන දේශනා මාලාවේ හයවෙනි දේශනාව මේ අදට නිමා කරනවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම මේ පින් අදිනතු අනුමෝදන් වේවා. ඒ වයටත් අපි සියලුම දෙනාටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.